හරි හැමෝම ප්‍රධාන මාතෘකාව ලියා ගන්න පළවෙනි පාඩම වෘත්ත හය ශ්‍රේණියේ තියෙන පළවෙනි පාඩම වෘත්ත වෘත්ත කියන ඒවා ඔයගොල්ලෝ දන්නව නේද ශිෂ්‍යත්වයේද එහෙම ඉගෙනගෙන නේද වෘත්ත කියන එක වෘත්තයේ හැඩය මොකක්ද කියන එකනේ රවුම් හැඩයක් හරි රවුම් හැඩයකට අපි කියනවා වෘත්තයක් කියලා දැන් මට කියන්න බෝලය කියන එක වෘත්තයක්ද නැද්ද බෝලය වෘත්තය වෘත්තයක් සර් හරි කො බලන්න වෘත්තයක් කියන අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න බෝලය කියන එක වෘත්තයක් කියන අය අත උස්සන්න හරි අත්තික පහල දාමුකෝ දැන් මට කියන බෝලය කියන එක ඕගොල්ලෝ දන්නවද ඝන වස්තු කියන්නේ මොනවද කියලා ඝන වස්තු කියන්නේ මොකද්ද මෙහෙම අපිට අතින් තදට අල්ලා ගන්න පුළුවන් නේද ටිකක් ප්‍රමාණීය විශාලව තියෙන දෙයක් හරි දැන් බෝලය කියන එක ඝන වස්තුවක්ද නැද්ද ඝන වස්තුවක් නේ ආ එහෙනම් හොඳට මතක තියාගන්න ඝන වස්තුවක වෘත නැහැ ඝන වස්තුවකට වෘතයක් කියන්නේ නැහැ අපි. ඒක මොන මොන ආකාරයේද? බෝලයක් කියන එක මොන ආකාරයේද? ගෝලාකාර හැඩයක් තමයි ඒකට තියෙන්නේ. වෘතයක් නෙවෙයි. වෘතාකාර හැඩයක් නෙවෙයි. ඒක මොකක්ද? ගෝලාකාර හැඩයක්. හරිද? බෝලය කියන එක මොන ආකාරද? වෘතාකාරද? නැහැ. ගෝලාකාරයි. හරිද? එනම් වෘතවලට උදාහරණ ඇහුවොත් ඔගොන්න බෝලය කියලා ලියන්න පුළුවන්ද බැහැ බෝලය ලියන්න බැහැ හරිනේ හරි මට කියන්න පෘථුවිය දන්නවනේ පෘථුවියනේ කොහෙද පෘථුවිය තියෙන්නේ මේ අපි ජීවත් වෙන්නේ පෘථුවියනේ නේද ද අඟහරුවලද පෘථුවියේ නේද ආ පෘථුවිය තමයි අපි ජීවත් වෙන්නේ අඟහරු ලෝකේ ජීවින්නේ නැහැ නේ මෙතන නේද පෘථුවිය තමයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ නේ ආ ඒතර පෘථුවිය කියන එක වෘතාකාරද वृत्ताकार वृत्ताकार हेडया हरि अभिरु प्रमुदित मोनाद वटपीट बेलू हम दकीन ले वृत्ताकार हेड मलवाद මූඩියා ආ බෝතල් මූඩි නේද ඔව් ඔමික රෝදයස් ආ රෝදය වාහනවල රෝද නේද වෘත්තාකාර හැඩතී නේද හරි රමිරු කියන බලන්න මොන හරි උදාහරණයක් කාසි කාසි දැන් මෙහෙමයි දැන් ඕගොල්ලෝගේ ওই කාමරේ ඔතන ඉන්න තැන නැතුණත් කමන්නේ වටපිට උනත් ප්‍රශ්නයක් නැහැ හරි පාරේ හරි ඕන තැනක වෘත්තාකාර වස්තුන් දකින්න ලැබෙන යසඳු කියන බලන්න වෘත්තාකාර වස්තු මොනවද දකින්න ලැබෙන්නේ කොයි වගේ තැන්වලදීද කවිත් වතුර බොන කෝප්පයක් ආ වතුර බොන කෝප්ප ඒ කියන්නේ වීදුරු නේද වීදුරු පීරිසි කෝප්ප වල අර කට නේද ඈ උඩ කොටස එහෙම නැත්නම් පතුල කොටස නේද රවුම් හැඩති වෘත්තාකාර හැඩති තියෙන. හරි හොඳයි.
එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දැන් මං කීප දෙනෙක්ගෙන් ඇහුවා මලිදි කියන බලන්න බෝතලයක් බෝතලයක් බෝතලයක මුහුඩිය නේද පතුල ඒ වගේ දේවල් හරි සෙනෙස පීරිසියක් පීරිසියක් හා හරි අර වතුර බොන පීරිසි කෝප තින්නේ තේ බොන්නේ ආයේකේ පීරිසිය නේද වෘත්තාකාර හැඩති දක්නට ලැබෙනවා හරි එහෙනම් ඔයගොල්ලෝ දන්නවා වෘත්තාකාර හැඩති මොනවද කියලා හරිනේ පැහැදිලි නේද ඒක ගැන ලොකුවට අපිට කතා කරන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ හඳුනනවා වෘත්තාකාර හැඩ හැබැයි මතක තියාගන්න බෝලය පෘථුවිය ඒවට කියන්නේ පා වෘත්තාකාර හැඩ කියලා හරිද ඒව ගෝලාකාරයි හරි එහෙමනම් දැන් අපි යමු වෘත්තාකාර හැඩ තියෙන දේවල් හඳුනා ගන්න හරි ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා දැන් ඔයගොල්ලෝ CD DVD ඒව දන්නව නේද ෆිල්ම් බලනවා මියුසිකල් ෂෝ බලනවා නේද දාලා ප්ලේයර්ස් වලට ඒක මොන හැඩද තියෙන්නේ වෘත්තාකාර හැඩ නේද ඒ වගේම ඩ්‍රම් සෙට් එකක් ගත්තොත් ඩ්‍රම් එක දන්නවනේ අර ගහන නේද බේස් ඩ්‍රම් ඒව තියෙන්නේ සයිඩ් ඩ්‍රම් ඒ වගේ ඒවත් මොනවද වෘත්තාකාර හැඩති නේද 17 එකක් ගත්තොත් ඒකෙත් තියෙනවා වෘත්තාකාර හැඩ පැහැදිලි නේද හරි දැන් ඔන්න ඕගොල්ලෝ පොඩි අභ්‍යාසයක් තියෙනවා මුලින්ම කරන්න අපි ඒ ටික කරලා ඉමු අලුත් කොටසට යන්න කලින් ඔයගොල්ලෝ මෙහෙම ලියන්න දැන් ප්‍රධාන මාතෘකාව ලියලානේ තියෙන්නේ හැමෝම නේද ඊළඟට ලියන්න පොතේ 1.1 අභ්‍යාසය කියලා ලියන්න 1.1 අභ්‍යාසය 1.1 අභ්‍යාසය හරි සර් ලියගත්තා හරි 1.1 අභ්‍යාසය එහෙම ලියලා හරි ආකාශ් දැන්ද ජොයින් වුනේ නේද දැන් නේද ඔව් සර් හරි ආකාශ් ඉක්මනට ලියා ගන්න ප්‍රධාන මාතෘකාව අපි අලුත් පාඩම පටන් ගත්ත පළවෙනි පාඩම වෘත්ත කියලා ලියන්න ආකාශ් දන්නව නේද වෘත්ත කියන ඒවා ගැන හරි එහෙම ලියලා 1.1 අභ්‍යාසය කියලා හැමෝම ලියා ගන්න ඊළඟට ප්‍රශ්න අංක 1 කියලා ලියන්න ප්‍රශ්න අංක 1 කියලා ලියන්න හරිද ඊළඟට මම මේ කියන ටික ලියන්න වෘත්තාකාර හැඩ වෘත්තාකාර හැඩ දැකිය හැකි වස්තු වෘත්තාකාර හැඩ දැකිය හැකි වස්තු වෘත්තාකාර හැඩ දැකිය හැකි වස්තු වස්තු කියන්නේ මොනවද වස්තු කියන්නේ මොනවද වස්තු කියන්නේ මොනවද දැන් ඔයගොල්ලන්ටත් කියනවා නේද අම්මා තාත්තා වස්තුව එහෙමද නෑ වස්තු කියන්නේ මොනවද ද්‍රව්‍ය කියන එක හරිද එහෙනම් අපි මේ ලියන්නේ මොනවද වෘත්තාකාර හැඩති දක්නට ලැබෙන ද්‍රව්‍ය හරි පේනවද ඔයගොල්ලන්ට මෙතන වස්තුන් කිහිපයක් දීලා තියෙනවා පොතේ වස්තුන් තියෙනවා 9ක් නේ මොනවද තියෙන්නේ ගණිතය පෙළ පොත රබාන ක්‍රිකට් පිත්ත පෙනේරය කුල්ල වාහනයක සුක්කානම වාහනයක රෝදය තේහෙන්ද කලය වස්තුන් 9ක් තියෙනවා හරි හොඳට කල්පනා කරලා ඔගොල්ලෝ කරන්න ඕන මේක හොඳට කල්පනා කරලා මෙන්න මේ වස්තුන් වලින් වෘත්තාකාර හැඩති වෘත්තාකාර හැඩයන් දක්නට ලැබෙන වස්තුන් තෝරලා ඔතනින් ලියන්න සර් ඔව්
වාහනයක සුක්කානම කියන්නේ මොකද්ද? ආ සුක්කානම කියන්නේ මොනවද? ඔගොලු වාහන දැකලා තියෙනවනේ. වාහනේ ඩ්‍රයිවර් අල්ලගෙන ඉන්නේ මොකද්ද? සුක්කාන. ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටියරින් වීල්. සුක්කානම. අන්න ඒක. හරි දන්නව නේද? ආ. හරි තව මෙතන නොදන්න වචන තියෙනවද? නෑ නේ අනිත් ටික දන්නවනේ. ප්‍රබාන දන්නවා, කුල්ල දන්නවා, පෙනේරය දන්නවා, කලේ දන්නවා, තේ හැන්ද දන්නවා නේද? ක්‍රිකට් පිත්ත දැකලා තියෙනවා, බැට් එක, ආ වාහනයක රෝදේ දන්නවා. හරි. එහෙනම් මෙතනින් තෝරන්න වෘත්ත දකින්න තියෙන වෘත්තාකාර හැඩ දකින්න තියෙන වස්තුන් මොනවද? ඒ තෝරලා ඔතන ලියන්න ඉක්මනට. සර් ඔය ඔක්කොම ලියන්න ඕනේ නෑ නේද? නෑ නෑ ඔක්කොම එපා. වෘත්තාකාර හැඩ දකින්න තියෙන ඒවා විතරක් ලියන්න. හා සර්. දැන් මේක කිව්වට පස්සේ හොඳට හිතෙන් මවා ගන්න ඕන මේක. හොඳට බලන්න මේකේ කොතනක හරි වෘත්තාකාර හැඩයක් තියෙනවද? එහෙනම් ඒක වෘත්තාකාර හැඩති දෙයක්. හරි මං අහන්නම් හැමෝගෙම පොත බලන්නම් එතකන් පොඩ්ඩක් තියාගන්න ලියල ඉවර වෙලා සර් ඔව් සර් කුල්ල කියන්නේ මොකද්ද කුල්ල කුස්සියට යන්නේ නැද්ද ඈ කුස්සියේ තියනව නේද අර හාල් එහෙම අපි මෙහෙම පොලන්නේ ප්‍රශ්නයක් අහන්න සමහරට ඔයගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන් නේද මේවයි තේරුම් මොනවද කියලා නේද නොදන්න අයත් ඇතිනේ ලියලි ඉවරයි සර්. හරි. හොඳයි. ලියලි ඉවරයි සර්. ඉවරයි සර්. මේ තුට්ටක් ඉන්න. ලියලි ඉවරයි ටීච්. ලියලි ඉවරයි සර්. හරි. ලියලි ඉවරයි සර්. හරි. පෙනේරය කියන්නේ අර පිටි හලන්න ගන්න අපි නේද පිටිවල ගුල්ල එහෙම ඉන්නව නම් ඒව හලන්න ගන්න ඈ අර දැල් එහෙම තියෙන යටි ඈ අන්න ඒක පෙනේරය වස්තුන් කීයක් ඔයගොල්ලෝ ලියුණාද මේ නවයෙන් ඔතන පහ පහ පහයි පහයි සර් බලමුකෝ පහද හයද තුනද හතරද නේද හරියටම කීයක්ද කියලා හයයි හයයිද බලමු බලමු හයයි අපි එනම් බලමු නේද දැන් ගොඩාක් අය ඉවරයි तेरु ना तुम्हें बाकी हरी सर
දැන් හැබැයි සමහර ගෙවල් වල කුල්ල පෙනේරේ ඇත්තෙත් නැහැ නේද? ඈ දම්බද ගෙවල් වල නම් ඇති නේද? ගොඩක් ඒවා නැහැ නේ. කුල්ල භාවිතා කරන්නේ නැහැ දැන්. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕන මේවා නේද? පොඩි පන්ති වල දිගටගෙන තියෙන්න ඕන. හරි කමන්නේ. දැන් අපි බලමුකෝ. ගණිතය පෙළ පොත. දන්නවනේ ගණිතය පෙළ පොතේ හැඩය මොකද්ද කියලා නේද? මේ වගේනේ. ආ මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ නේ ගණිතය පෙළ පොතේ. එතකොට ඒක වෘත්තාකාරද? නෑ නේද? වෘත්තාකාර නෙවෙයි. එහෙනම් ඒක අපිට ලියන්න බෑ. හරි ඒක වෘත්තාකාර හැඩයක් නෙවෙයි. හරි ඒක ලියන්න එපා. ඒක ලියන්න බෑ. ලියලා නෑ නේද කවුරුවත්? රබන් දැකලා තියෙනව නේද? රබාන දැකලා තියෙනවනේ. රබන් වර්ග කියලානේ. අත් රබාන තියෙනවා, බංකු රබාන තියෙනවා නේද? රබානේ මුහුණත මොන හැඩයද? වෘත්තාකාර හැඩයක් තියෙනවානේ. රවුම් හැඩයක් තියෙන. එහෙනම් ඒක හරි. රබාන ලියවෙන්න ඕන. ක්‍රිකට් පිත්ත දැකලා තියෙනව නේද? ඔව් සර්. ඔව් සර්. කියන්නේ ක්‍රිකට් පිත්ත ගැන. වෘත්තාකාර හැඩයක් නෙවෙයි. නැද්ද? මම ටිකක් පොඩ්ඩක් අඳින්නම්. මිටේ තියෙනවා. හරි පොඩ්ඩක් මං අඳින්නම් ක්‍රිකට් පිත්ත. මිටේ වෘත්තාකාර හැඩයක් තියෙනවා. මෙහෙම නේද ක්‍රිකට් පිත්ත අඳින්නේ? මට චිත්‍ර බෑ හොඳේ. ඔන්න ඔය විදිහට ඇඳ කියලා හිතමුකෝ අපි. බැට් එකක් කියලා හිතමු මේක නේද? ආ. පේන්නේ නැද්ද වෘත්තාකාර හැඩයක් තියෙනවා? පේනවා. පේනව නේද? කොතනද තියෙන්නේ? මෙන්න මේ මිටේ තියෙනව නේද? මිටේ වෘත්තාකාර හැඩයක් දකින්න තියෙනවා. අනිත් තැන්වල නම් නැහැ. මිටේ තියෙනව වෘත්තාකාර හැඩයක්. හරි හොඳට බලන්න. එහෙනම් ඒකේ වෘත්තාකාර හැඩයක් අපිට දකින්න තියෙනවා. පෙනේරය ගත්තොත් පෙනේරය දන්නවනේ මොන වගේද කියලා? මේ වගේ නේද? රවුම් හැඩේ මෙහෙම තියෙන්නේ නේද? මේකට තමයි පිටි ටික දාලා හලන්නේ. හරි එහෙනම් මේක වෘත්තාකාර හැඩයක් තියෙනවා. කුල්ල දන්නව නේද හැඩය මොකද්ද කියලා? මෙහෙමනේ. කොහොමනේ කුල්ල තියෙන්නේ නේද? ඔය වගේනේ කුල්ල තියෙන්නේ. ආ කුල්ල කියන එක වෘත්තාකාර හැඩයක් නෙවෙයි. වාහනයක සුක්කානම ස්ටීරින් වීල් එක අර ඩ්‍රයිවර් කරකවන්නේ නේද? ඒක වෘත්තාකාර හැඩයක්. රෝද ගත්තොත් රෝද වෘත්තාකාරද කොටු හැඩේද? කොටු හැඩේ නම් ගමන් කරන්න බෑනේ නේද? වෘත්තාකාර. ආ ඒක වෘත්තාකාරයි. තේ හැන්ද දැකලා තියෙනවනේ. තේ හැන්ද මොන වගේද? මේ වගේ නේද? වෘත්තාකාරද? නෑනේ. වෘත්තාකාර නෑ. ඒක නිකන් ඉලිප්ස් ආකාර වගේ තියෙන්නේ නේද? ඒක වෘත්තාකාර නෑ. කලය දන්නවනේ. කලය මෙන්න මේ විදියට තියෙනවා. වෘත්තාකාරද නැද්ද? වෘත්තාකාරයි. කලයේ කට ගන්නවා. වෘත්තාකාරයි. එහෙනම් ඒක හරි. එහෙනම් මෙතන තියෙන වස්තුන්ගෙන් හයක් තියෙනවා වෘත්තාකාර හැඩ දක්නට ලැබෙන. හරිද? හරි. එහෙනම් හයක් නේද? හයක් තියෙනවනේ. ඔව් හයක්. මේ 1 2 3 4 5 6. 3ක් අයිති වෙන්නේ නැහැ. හයක් මෙතනට ලියවෙන්න ඕන. බැට් එකෙත් තියෙනවා. හරි බැට් එකේ මිට නේද වෘත්තාකාර හැඩයක් නේ තියෙන්නේ. හරි ඔයගොල්ලෝ බලන්න එනම් ලියපු ටික හරිද කියලා රතු පැනක් අරගෙන නේද හරි ඒවා මාක් කරගන්න. සර් මාක් කරගත්තා. හොඳයි. නෙතන්නේ හරිද? ලියලා නේද? ලියලා නේද සර්? ආ හරි. ආ ක්‍රිකට් පිත්ත ලියලා නෑනේ. අනිත් එක ලියලා තියෙනවා. සර්. ඔව්. සර් මට ප්‍රශ්නයක් තියෙනවා. සර් ක්‍රිකට් පිත්ත කියද්දි සර් ක්‍රිකට් පිත්තේ වෘත්තාකාර හැඩයක් නැහෙනී කියන උඩ කොටස වගේනේ තියෙන්නේ. ඔව්. දැන් වෘත්තාකාර හැඩයක් කියන්නේ අර ඒ කියන්නේ වෘත්තාකාර කොටසක් ඔය හැරි තියෙනවනේ. නේද? ඒ මේ තියෙනවා නේ. ආ ඔය තියෙන්නේ. ඔන්න පොඩ්ඩක් ඉන්නකෝ. අපි ගමු ප්‍රමුඛගේ ක්‍රිකට් පිත්ත. ඔන්න බලන්න ක්‍රිකට් පිත්ත. හරි මේ මිටේ. ඔමින්න
ඔන්න බලන්නකෝ මේ මිට නේද වෘත්තාකාර හැඩ යන්නේ තියෙන්නේ අනිත් අය බලන්න පේනව නේද හැමෝටම ඔව් සර් එහෙනම් එහෙනම් එතන අපිට වෘත්තාකාර හැඩයක් දකින්නට ලැබෙනවා හරි දකින්නට ලැබෙනවා හරි හොඳයි එහෙනම් ඒක පැහැදිලි සර් ඔව් සර් එතකොට එතන උත්තරේ ලියද්දී අපි ලියන්න ඕන ක්‍රිකට් පිත්තේ මිට කියලාද නෑ දැන් ඕගොල්ලෝ දීලා තියෙන ක්‍රිකට් පිත්ත කියලානේ නේද? ඒතර දීපු විදිහට අපි ක්‍රිකට් පිත්ත කියලා ලියමු. අර එහෙම නොදුන්නා නම් ක්‍රිකට් පිත්තේ මිට කියලා ලියන්න පුළුවන්. හරි වඩාත් නිවැරදි ක්‍රිකට් පිත්තේ මිට කියලා දුන්නා නම් නේද? ඈ හරි. හරිනේ පැහැදිලි නේද? ඒකේ තියෙන වෘත්තාකාර හැඩය. දැන් මේ ගණිතය පෙළපත ගත්තොත් කිසිම වෘත්තාකාර හැඩයක් අපිට දකින්න ලැබෙන්නේ නෑනේ නේද? එහෙනම් ඒක ලියන්න බෑ. හරි? හරි එහෙනම් ඔන්න වෘත්තාකාර වස්තු මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අපි යනවා යම් යම් ද්‍රව්‍ය භාවිතා කරලා වෘත්ත ටිකක් හඳින්න. අන්න ඒකට තමයි මම ඔයගොල්ලන්ට අර අවශ්‍ය දේවල් ටික ගන්න කියලා කිව්වේ. අනුමාත්‍රකාවක් ලියා ගන්න. ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම. ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම. ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්ත ඇඳීම හරි මේකත් ඔයගොල්ලෝ පහසුවෙන් කරගන්න පුළුවන් දැන් තමන් ගාව තියෙනවා නේද මම කියවා වෘත්තාකාර හැඩති වස්තු ඒ කියන්නේ වෘත්තාකාර හැඩ කොතනක හරි සම්බන්ධ වෙන වස්තුන් දෙක තුනක් ළඟට ගන්න කියලා නේ හරි හැමතිස්සෙම අඳිනේව කරන්නේ පැන්සලෙන් ලියනේව පෑනින් කරන්න අඳිනේව කරන්නේ පැන්සලෙන් හරිද හරි දැන් ඔයගොල්ලෝ මොනවා හරි අරගෙන තියෙනවනේ වෘත්තාකාර නේද සමහරු මට කාසි පෙන්නුවා වීදුරු පෙන්නුවා නේද අන්නේ වෘත්ත තියලා ඔයගොල්ලන්ගේ පොතේ හරි දැන් තුනක් තියෙනවා නම් සයිසස් තුනකින් අඳින්න දෙකක් නම් ඕගොල්ලෝ ගාව තියෙන්නේ මේ වගේ අර එක එක සයිස් වලින් වෘත්ත දෙකක් පොත් තුනක් ඕගොල්ලන්ගේ පොතේ අඳින්න පුළුවන් නේද හැමෝටම කරන්න ඒක වෘත්තාකාර වස්තුවක් කියලා පැන්සලෙන් ඒක වටේට අඳින්න හරි කාසිය නම් කාසිය තිව්වා පැන්සලෙන් මෙහෙම වටේට ඇඳලා මම ගාව වර්ග 6ක් තියෙනවා. වර්ග 6ක් තියෙනවා. හරි. අපි 3ක් 3ක් විතර අඳිමුනේ. හා. සර් එක හැඩයකින් 3ක්ම මේ අඳින්න ඕනද? ඒ කියන්නේ ප්‍රමාණ තුනකින් අඳින්න සයිස් තුනකින් ඕගොල්ලෝ ගාව තියෙනවනේ එක එක වස්තුන් නේද අන්න ඒ වස්තුන් තුනකින් වෘත තුනක් අඳින්න ඒ කියන්නේ සයිස් තුනකින් ප්‍රමාණ තුනකින් හා සර් A4 කොළවලද නෑ නෑ පොතේ A4 කොළ ගන්න එපා පොතේ මම A4 කොළවල පස්සේ අඳන්නම් දැන් ඊට පස්සේ ඒක කරන්නම් ඊට ඒක හරිද වතුර බොන බෝතලේ ගන්න පුළුවන් නේද ඒකේ මූඩිය ගන්න පුළුවන් නේ එක එක දේවල් ගත හැකි ඔයගොල්ලන්ට හරිද එක එක සයිස් වලින් ප්‍රමාණ වලින් වෘත තුනක් විතර අඳින්න හරි දැන් මට ඇඳලා ඉවරයි පොඩ්ඩක් ස්ක්‍රීන් එකට පෙන්වන්නකෝ ඔයගොල්ලන්ගේ පොත් ටික වීඩියෝ ටික ඔන් කරගන්න හැමෝම කනෙක්ෂන් ගැටලු නැති අය හැමෝම ඔන් කරගන්න හරි අබිරු ඇඳලා තියෙනවා නේද සයිස් තුනකින් හොඳයි ඔමික හරි නේද හරි
ලිවි සඳි ලිවි සඳිද ලිව් සඳිද ලිවි සඳි ලිවි සඳි හරිනේ සයිස් 3කින් ඇඳලා තියෙනවා කවිත් ඇඳලා තියෙනවා නේද හරි මොවිඳු කරලා තියෙනවා හරි රම්මිරු ප්‍රමාණ 3කින් ඇඳලා තියෙනවා හරි ප්‍රමෝදිත සයිසස් 3කින් ඇඳලා තියෙනවා නේද හොඳයි හරි කවින්දු කො බලන්න පේන්නේ නැහැ මට පොත තව පොඩ්ඩක් උස්සන්නකො ආ මලින්දි මලින්දි හරි නේද හරි කවින්දු හරි නේ හරි නිතන්‍ය හරි හරි එහෙනම් ඔයගොල්ලෝ ඔන්න දැන් වෘත ටිකක් ඇඳලා නේද දැන් කවකටු තියෙනවනම් ඒකෙන් අඳින්නත් පුළුවන් හරි දැන් කැමති නම් ඔයගොල්ලන්ට ඔය ටික පාඩ කරන්නත් පුළුවන් වර්ණ තුනකින් පාඩ කරන්නත් පුළුවන් හැබැයි ගොඩක් වෙලා ගන්න නැහැ පාඩ කරනවා නම් ඉක්මනට පාඩ කරන්න වර්ණ තුනකින් පාට කරන එක නම් පස්සේ කරත් කමක් නැහැ. ඔයගොල්ලෝගේ පාට පැන්සල් ටික දැන් ළඟ තියෙනවද? දන්නේ නේද? තියෙනවද? ආ, කමක් නැහැ. මඩ කරන්නකො. මම විනාඩි දෙක තුනක් දෙන්න. ඉවරයි සර්. හරි. පාට කරලා ඉවරනාට පස්සෙත් පොඩ්ඩක් පෙන්නන්න මට. ඉවරයි සර්. හරි. පොත පෙන්නන්නක පොඩ්ඩක්. පාට කරලා ඉවරනාම. ආ. ඔමික පාට තුනක් භාවිතා කළා නේද? හරි. හොඳයි. ලිවි සඳිත් කරලා නේද? හරි. මොවින්දු හරි නේද? පැස්ටල් භාවිතා කළා තියෙනවා නේද? යෙස්සඳු හරි නේද? හරි. පවිත් හරි. ප්‍රමුදිත හරි නේද Oh.
මම කරා. අදිරි ඉවරයි නේද? හරි. හොඳයි. හරි. හරි. එහෙමනම් ඔයගොල්ලෝ දැන් තාම කරන්න ඉන්නවා නම් ඒ ටික ඉතිරි කොටස සමංකල් ඉවරයි. ආ මෙතන වර්ණ භාවිත කරලා නේද? එක එක හැඩතල භාවිත කරලා නේද? හොඳයි. ඩිසයින් දාලා නේද? හරි. අපි එහෙනම් යමු අපේ ඊළඟ කොටසට. හරි. හරි වීඩියෝස් ටික ඔන් කරගන්න යමුම. ඔන්න දැන් අපි යනවා මම කිව්වනේ අර කතුරක් ගන්න කොලයක් ගන්න නේද? අන්න ඒ කියූපු දේවල් කරන්න යමු. හරි. දැන් ඕගොල්ලෝ කවකටුව භාවිත කරන්න ඉන්නවනම් කවකටුව භාවිත කරලා කරන්න පුළුවන්. කවකටුව භාවිත කරන විදිය දන්නවද? කොහොමද කවකටුව භාවිත කරන්නේ? කවකටුව මේ විදියටනේ තියෙන්නේ නේද? එහෙමනේ කවකටුව තියෙන්නේ. හරි මෙතන පේනවා ඇති ඕගොල්ලෝ මෙන්න මෙහෙම අර නොබ් එකක් වගේ කරකවන්න පුළුවන් කොටසක් තියෙනවා. එතන මෙතන තමයි පැන්සල භාවිත කරන්න ඕන. සාමාන්‍යයෙන් පැන්සල ගොඩක් උසට ගන්නෑ මේ කොටසට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගන්න. එහෙම උස වුණොත් මොකද වෙන්නේ? අපිට මේක කරකවන්න බැරි වෙනවා. අමාරු වෙනවා. මම පෑනක් භාවිත කරන්නම්. ඕගොල්ලෝ පැන්සල් ඕන ගන්න මේකට. හරිද? මම මේ හරිය පැන්සලක් නැහැ. මම පෑනක් භාවිත කරන්නම්. මෙහෙම පැන්සල මෙතනට දාලා පේනෝ නේද මේ තුඩක් තියෙනවා. මේ තුඩයි පැන්සලේ තුඩයි එකම මට්ටමට එන විදියට ඕගොල්ලෝගේ මේ සුඩ තියලා මෙහෙම හරියටම එකම මට්ටමට එන විදියට හරිද මේ නොබ් එක තද කරගන්න හොඳට ගැලවෙන්නේ නැති විදියට තද කරගන්න. කවුරුත් පෑන් දාන්නේ නැහැ මේකට. හරිද? මම මේ පෑන් පැන්සලක් මෙතන නැති හින්දා පෑන දැම්මේ. හරි ඊට පස්සේ Tamanට ඕන ප්‍රමාණයට මෙන්න මේ arms දෙක මේ බාහු දෙක දුරස් කරගෙන ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනින් අල්ලලා හරි මේ උඩ තියෙනවනේ මෙතනින් අල්ලලා මෙහෙම මේ කවකටුවේ තුඩ තමන්ගේ පොතේ හරි කොලේ හරි තියලා මේක හොඳට මෙහෙම කරකවන්න. හරිද? මෙතනින් අල්ලලා මෙහෙම කරකවන්න. මෙහෙම අත් දෙකෙන් අල්ලන්නේ මෙතනින් අල්ලලා මෙහෙම කරකවන්න. හරිද? හරි දැන් කවකටු නැති අය ඉන්නවනම් ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් අර කලින් භාවිතා කර මොකක් හරි වෘත්තාකාර හැඩතලයක් වස්තුවක් හෝ වෙන මොකක් හරි වස්තුවක් භාවිතා කළා ඉක්මනට අර මම කියපු A4 කොලේ හරි සුදු පාට හරි වර්ණ කොලේ හරි අන්න ඉක්මනට වෘත්තයක් අඳින්න. කවකටුවෙන් නම් කවකටුවෙන් අඳින්න. එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ තියෙන උපකරණයක් භාවිත කරලා වස්තුවක් භාවිත කරලා අඳින්න. පැන්සලෙන් අඳින්න. හරිද? හරි. එහෙම ඇඳලා ඉවර වෙලා කතුර අරගෙන ඔය පැන්සල් ඉර දිගේ එක කපා ගන්න ලස්සනට. අබිරු කතුර නැද්ද ඔයා ගන්න? තියනවද? ඉක්මනට හොයාගෙන එන්නකෝ. ගෙදර තියෙනවනේ ඔයගොල්ලෝ පොඩි පන්තිවල දිනේට කතුරු ඕන දෙයක් තියෙනවා. දම් බෝතල්. එක කන වස්තුවකට එක හැදියයි නේද කපන්නේ? ඔව් එක වෘත්තයක් කපා ගත්තාම ඇති. සාමාන්‍ය පොතේ අලවන්න පුළුවන් ප්‍රමාණයට වෘත්තයක් කපා ගන්න. හරි. ගොඩාක්ම පොඩියටත් නෙවෙයි ගොඩාක්ම ලොකුවටත් නෙවෙයි සාමාන්‍ය ගන්නට ගන්න. හරි. හැමෝම කළා නේද? අවකාශ කරලා තියෙනවා. හරි. හොඳයි. මට තාම කීප දෙනයි පේන්නේ. තව 5 දෙනෙක් විතර මට පේන්නේ නැහැ. ඔයගොල්ලෝ තුන්දෙනෙක් පේන්නේ නැහැ මට. මිසින්ද? චමෝදි, කවිඳු. හරිනේ. දැන් චමෝදි විතරයි පේන්නේ නැත්තේ. අනිත් අය ඔක්කොම පේනවා. හරි.
හරි ඔන්න ඔහොම වීඩියෝස් ටික ඔන් කරලා තියන්න හරිද එතකොට තමයි නේද සජීවී විදියට අපිට කරගන්න පුළුවන් නේ ආ හරිනේ ඔන්න දැන් හරි අන්න ආයෙත් ඕෆ් වුණා කවිත්ගේ හරි දැන් ඔන්න බලන්න අපි කරන දේ හැමෝම කපලා ඉවරද හරි කපලා ඉවරුණායි මට පෙන්නන්න වෘතය හරි ताम करना ये इन्ना काउ द रामीरू इन्ना वने द नेतान्या ताम कपना वा हरि अनित्य हरि ने आ लिविसंदीप हरि ने आई बराए हरि फंदा हरि अनित्य पहाड़ दागन न तब एक किना ही ने द कराना दिए ने ओ हरी नेता यम वेडेट मतदी बुर्द कपागत करना मत හරි දැන් වෘතය ගන්න අතට අරගෙන හරිද නේතන්‍යා නැසල් තපොට්ට हाँ 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 एक मिनट का पढ़ने सर ओ सर मैं पाठ बोलते क्या पाठ कमाक नहीं दे कमान ने उगंट ओनो पाठ की अरे क्या मति पाठ की नवा नवा हरी आयम दिगारेमतीट मेक नवा दिखट हरियट दिखट सामान दिखट बेदन विधि अट आयमत नवा दी पावर कोई नापुर एक नवाद तुना तीयन अने तव एक आयम दिगार तवत्त मेक नवा दी हतर पर मेक नव्वा वैविध्य की नवन पुलवा ओन तर नव नव इन पुलवा मेन कम नवदी हतर हरि दरा दिगार पेन नवपुर रेखा वाली नवपुर रेखा वाली हरियट मेदी इक तेनक हमेनवा की पेन अने अन्नेतन पैन अरगेन मेन्न मेहम अरे मेन्न मे विधियट लक्ष्य लखन कर लक्ष्य तीतान मेहम मे हरि मेद अरे मे ओक्मरे कावल हमुन तेन मेहम तीतान विनमकुत्कर नोने तीतान हरि
හරිනේ හරි ඔව් සර් මේ විදිහට ඔව් හරි හරිනේ ලොකුවට ඕනෙත් නෑ පොඩියටමත් නෙමෙයි හැට පේන ගානට තිතක් තියන්න හරිද දැන් මේ තිත උඩ පැත්තට එන විදිහට අනිත් පැත්තේ ගම් ටිකක් දාලා ගම් නාවන්න එපා හරි පර පොත ඔක්කොම කොල ටික ඇලෙන්න ඇලවෙන ගානට ගම් ටිකක් දාලා ඕගොල්ලෝගේ පොතේ මේක අලවන්න සර් අපි අර ඩොට් එක තියපු තැනේ මේ පිටිපස්සේ නේද මේ ගම් ගාලා අලවන්නේ එතනයි ඕනනම් මේ වටේටත් පොඩ්ඩක් දාලා අලවන්න ගැලවෙන්නේ නැති විදියට අලවන්න හරි මේ ඩොට් එක මට උඩට පේන්න ඕන සර් එතකොට අර අපි එන්ද පිටුවෙම මේ අලවන්න ඔව් ඕගොල්ලෝගේ ඉඩ තියෙනවා නම් එතනම කරන්න ගැටලුවක් නැහැ සර් මැදින් වගේ අලවන්නද ඔව් පොතේ ඒ කියන්නේ ඒ තියෙන ඉඩ ප්‍රමාණය මැදට වෙන්න අලවන්න ගොඩාක්ම ගම් ගන්න එපා හොඳේ පර පොත් ටිකේ ඔක්කොම කොල ටික ඇලවේවි හරි ගැලවෙන්නේ නැති විදියට අවශ්‍ය ප්‍රමාණයට ගම් ටික ගාලා ඔතනින් අලවන්න හරි තුහිණි හරි නේද වැඩේ ඉවරයි හරි ඊළඟට තව කවුද ඉවරයි ලිවිසන්ද ඉවරයි නේද හොඳයි හරි ප්‍රමුදිත ඉවරයි නේද වැඩේ හරි රමිරුත් හරි නේද නෙතන්‍යත් හරි මලින්දි හරි නේ අබිරුත් හරි කවින්දුත් හරි නේද සුදු පාටින් නේද ඒ ෆෝකල් එක හරි හරි වැඩේ හරි ආකාශුත් හරි නේද හරි ඔමිකත් හරි නේ හරි කවිත් හරි නේ හරි එහෙනම් හැමෝම හරි නේද හරි ඔන්න එහෙනම් දැන් මං යනවා හරි දැන් ඔන්න මාත් මෙතන අලව ගන්නම් මේක හරිද ඔන්න මාත් අලව ගත්තා හරි මගේ ලක්ෂයකෝ ලක්ෂයක් තියන්නම්කෝ මේ මේ වගේ අර තිතක් තියෙන එකට කියනවා අපි ලක්ෂයක් කියලා හරිද ඒ පොයින්ට් එකට කියන්නේ ලක්ෂයක් කියලා ඔන්න ලක්ෂය හරි දැන් වෘත්තේ හරි මැද නේද ඔය ඔගොල්ලෝ ඒ ඩොට් එකක් තියලා තියෙන්නේ තිතක් තියලා තියෙන්නේ වෘත්තේ හරියටම හරි මැද නේද ඔන්න ඔය හරි මැද තියෙන ලක්ෂයට අපි විශේෂ නමක් කියනවා වෘත්තේ හරිද හරි මැද තියෙන ලක්ෂයට විශේෂ නමක් කියනවා ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයට විශේ෷ නමක් කියනවා කේන්ද්‍රය කියලා මොකද්ද කේන්ද්‍රය 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 නෙවෙයි හරිද කේන්ද්‍රය තියෙන්නේ ඔගලොන්ගේ නේද කේන්ද්‍රය නෙවෙයි කේන්ද්‍රය කේන්ද්‍රය එහෙනම් මේ විදියට ඊතලයක් දාලා කේන්ද්‍රය කියලා ලියන්න එතන කේන්ද්‍රය සර් ඔව් සර් අපි මෙන්න මෙහෙම මේක කැපිලා ගියාට කමන්නේ නැද්ද මුට්ටටත් එකම ගැහුවට කමන්නේ නැද්ද මොන වගේද මේ කොහොම ඉන්න එකෙනාර නවපු රේඛාවක නෙවෙයි අපි ටිකක් නිකන් මැදට එන්න වගේ ගන්නකෝ මේක මේ මම දැන් මේ කෙලින් ගත්තට ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ මෙහෙම හරහට ඕන පැත්තකට ලකුණු කරන්න හරි ගැටලුවක් නැහැ ඊතලේ ඕන පැත්තකට දාන්න හැබැයි ඊතලේ පොයින්ට් එක තුඩ මෙතනට එන්න ඕන කේන්ද්‍රයට ඊට පස්සේ මෙතනින් ලියන්න කේන්ද්‍රය කොහෙන් හරි කේන්ද්‍රය කියලා ලියන්න එකට අදාළව හරි හරි ඔන්න එනම් හොඳට මතක තියාගන්න වෘත්තයක හරි මැද තියෙන ලක්ෂයට කියන නම මොකද්ද කේන්ද්‍රය හරි කේන්ද්‍රය දැන් පොඩි වැඩක් කරමු
අඩිරොල තියෙනව නේද ඔයගොල්ලෝ ගාව මනින ඒක ගන්නකො ඒක අරගෙන දැන් ඔය ඔයගොල්ලෝ අලවපු වෘත්තය හරිද අලවපු වෘත්තේ මෙන්න මේ විදියට මේ කේන්ද්‍රයේ ඉඳලා මේ වෘත්තේ මෙතන මේ වටේ තියෙනව නේද අන්නේ නවපු රේඛාව තියෙනවනේ කේන්ද්‍රයේ ඉඳලා මෙතනට දුර මනින්න හරි කේන්ද්‍රයේ ඉඳලා මෙතනට දුර මනින්න හරිද කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ වගේ දුර මැන ගන්න මෙතනට තියෙන දුර හරිද මට එපා අගය මැනලා තියාගන්න හරි ඒ වගේම මෙතන ඉඳලා තව තැනකට මනින්න මේ විදියට හරි කේන්ද්‍රයේ ඉඳලා ඔන්න එක තැන එක මේ රේඛාව මත තියෙන තැනකට මැන්නා ඊට පස්සේ කේන්ද්‍රයේ ඉඳලා නැවතත් මෙන්න මේ කොහෙට හරි ඔගොල්ලෝ නවපු තැනක නේද බලා ගන්න පුළුවන් තැනක මෙතනට දුර මනින්න ඊළඟට තවත් තැනකට මනින්න මේ විදියට ඔන්න ඔය විදියට ස්ථාන තුනක් විතර මැන ගන්න මම මේ කළු පාටින් ඇඳපු රේඛා ටික දිග ටිකක් මැනලා බලන්න සර්ක්ම දුර එන්නේ හරිද මැන්නද විශේෂ දෙයක් පේනුණාද ඔයගොල්ලෝ මොකද්ද විශේෂ සමානයි दिगिन समान मेन दिगकट හරිද මෙන්න මේ වගේ අඳින දිගකට අපි විශේෂ නමක් කියනවා වෘතේ මෙන්න මේ දිගට විශේෂ නමක් කියනවා වෘතයේ මොකක් කියලාද කියන්නේ මොකක් කියලාද කියන්නේ අරය ආ අරයද අරය නෙවෙයි මෙයා මොකක් කියලාද කියන්නේ අරය හරි අරය නෙවෙයි අරය අරය වෘතේ අරය කේන්ද්‍රයේ ඉඳලා වෘතේ මත පිහිටි ඕනෑම ලක්ෂයකට දුරට කියනවා අරය සෝක ඇඳ ගන්නද ඔව් මේ විදිහට ඇඳලා ඔයගොල්ලෝ අරය කියලා මාක් කරගන්න එහෙනම් මේ ඇඳලා තියෙන්නේත් අරයක් මේ ඇඳලා තියෙන්නේත් අරයක් මේ ඇඳලා තියෙන්නේත් අරයක් සෑ ඔව් तोरण वगे पुलवा පාලකින් තොරණක් දැක්කෙත් නෑ නේද වෙසක් එකට කොවිඩ් ඇවිල්ලා එහෙනම් ඕන දැන් තොරණ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පොතේ හරි ප්‍රමුදිත ඉවරයි නේද වැඩි හරි සර් අරයවල් තුනක් ඇති නේද සර් අපෝ ඇති ඇති ඇන්දාම ඕන තරම් අඳින්න පුළුවන් අපි තුනක් විතර අඳිමු ආ අරයන් තුනක් විතර අඳිමු සර් ඔව් සර් මේ හරි හරි නේද හරි හරි ඕගොල්ලෝ පුළුවන් නම් මේ විදිහට ඊතලයකුත් දාන්න හරිද මේ මෙතන ඉඳලා මෙතනට තමයි අරය කියලා पोडक नहीं पेनसिल अरगन पोडा मार हर पैदली कोटा देखा दुर्ते हरी मेद लक्ष्य मुखद
ඒ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ මත පිහිටි ඕනෑම ලක්ෂයකට දුරට කියනවා මොකක්ද නම? අරය. අරය. හරි. අරය. හරි දැන් තව පොඩි වැඩක් කරමු. අඩි රූල අරගෙන මෙන්න මේ විදියට අපි මෙහෙම නවපු රේඛාව තියෙනවා නේද? ඉස්සෙල්ලා නැව්වනේ. ඒ නැවුම් රේඛාව ඇතිනේ ඔයගොල්ලෝගේ පේන්න නේද? අනේ එක රේඛාවක් මේ විදියට පේනවනේ නේද? මං පෑනෙන් මාක් කරලා තියෙනවා. ඔන්න ඔය විදියට පොඩ්ඩක් පේන විදියට මාක් කරන්න. ආ එක රේඛාවක් අර නවපු එක රේඛාවක් පොඩ්ඩක් පැහැදිලිව පේන විදියට මාක් කරන්න. සර් එතන පැන්සලෙන් ඉරක් අඳින්න ඕනේද? පෑනකින් ඇඳද්ද ගැටලුවක් නැහැ. හරි මම ඒක මේ විදියට මාක් කරන්නම්. මෙන්න මේ විදියට. හරිද? ඒ කියන්නේ ඒක කේන්ද්‍රය හරහා යනවා නේද? මේ විදියට අන්න හොවඳි. ඕන පැත්තකට අඳින්න. හරි ගැටලුවක් නැහැ. කොයි පැත්තට ඇඳලා? අන්න ඒ රේඛාවට විශේෂ නමක් කියනවා අපි. දන්නවද නම? විෂ්කම්බය කියලා. හරිද? ඒ ඇඳපු රේඛාවට කියන්නේ අර අපි නවපු රේඛාවට හරියට දෙකට නැවෙන විදිහට නවපු රේඛාවට කියනවා. කේන්ද්‍රයේ හරහා යන රේඛාවට කියනවා මොකක් කියලාද? විෂ්කම්බය කියලා. විෂ්කම්බය සර්. හරි විෂ්කම්බය. සර්. ඔව්. සර් මෙතනින් ඇඳහම මෙන්න මෙතනින් ඊතල දෙකක් ගහලා සමන්නේද විෂ්කම්බය කියලා? කොතනින් ඊතල දෙකක්ද? ආ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් අර විෂ්කම්බය පැහැදිලිව පේන විදියට ඒක මාක් කරගන්න. විෂ්කම්බය හරියට හඳුනා ගන්න. හරිද? මෙන්න මේ කොටස් තුන හොඳට හඳුනා ගන්න. මොකද ලොකු පන්තිවලදීත් ඕවා අවශ්‍ය වෙනවා. ඒකින්ද හරියට 6 වසරෙදිම මේක තේරුම් ගන්න. මොනවද මේ ප්‍රධාන කොටස් තුනක්? තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා පස්සේ. පස්සේ කියන්නේ 8 වසරෙදි. නවය වසරෙදි නේද අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරි හොඳයි නේද? ඉවරයි. හරිද? හැමෝම ඉවරයිද? ඔව් සර්. प्रधान ඊළඟට කතා කරා කවුද? විෂ්කම්බය. හරි එහෙනම් කොටස් තුනක් දන්නවා ඔයගොල්ලෝ දැන්. කේන්ද්‍රය කියන්නේ මොකක්ද? අරය කියන්නේ මොකක්ද? විෂ්කම්බය කියන්නේ මොකක්ද? හරි නේද? ওই තුන පැහැදිලි. හැමෝටම පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න දැන් මම යනවා තවත් වැඩකට. හරිද? මොකද්ද ඊළඟ වැඩේ? මේ වචන දන්නවද කියන්න මට? සිංහල. ඔන්න ගණිතය පොඩ්ඩක් නවත්තලා සිංහල වලට යනවා. මත ඇතුළත පිටත දන්නවනේ වචන තුන නේද? මත කියන්නේ මොකද්ද? මත කියන්නේ නිදි මත. නෑ. නිදි මත. එහෙමද? නෑ. මත කියන්නේ මොකද්ද?
උඩ කියන එක හරි මත කියන්නේ මොකද්ද උඩ උඩ කියන්නේ ඈ මොකක් හරි උඩ හරි මත ඇතුළත කියන්නේ දැන් ගෙදර ඇතුළත කියන්නේ මොකද්ද ගෙයින් ඇතුළේ හරි ඇතුළත කියන්නේ එළිය හරිද හරි දැන් මම ඔන ප්‍රශ්නයක් විදියට දෙනවා මේක ලියන්න මෙහෙම ප්‍රශ්නයක් ඔයගොල්ලෝ මෙහෙම ලියන්න ප්‍රශ්නය කියලා ලියන්න ප්‍රශ්නයක් නා අපි මෙහෙම ලියමුකෝ ඔන ප්‍රශ්න කියලා ලියමුකෝ එකක් නා ප්‍රශ්න එක ප්‍රශ්නයයි දෙන්නේ හරිද ප්‍රශ්න හරි ප්‍රශ්න කියලා ලියලා ඉක්මනට තමන්ට කැමති සයිස් එකකට කැමති උපකරණයක් භාවිතා කළා ඕනනම් කවකටුව එහෙම නැත්නම් වෙන මොකක් හරි උපකරණයක් භාවිතා කළා වෙන මොකක් හරි වස්තුවක් භාවිතා කළා මේ විදියට අපි වෘත්තයක් ඇඳගමු සර් ඔව් A4 sheet එකේද නෑ 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 ඔගොල්ලෝ නිකම් පොතේ වෙනම වෙන කොළවල ඕනේ නෑ සාමාන්‍ය ලියන පොතේ කරන්න සිංහල පොතේද? සිංහල පොතේ නෙවෙයි ගණිතයේ පොතේ. අහ මං අර සිංහල කරන්න යනවා එක්කනේ ඒකද? නෑ නෑ මං ඒ සිංහල අර මේ වචන තුන ගැන කිව්වේ හරි. ගණිතේ අපි කරන්නේ. And the sir. හරි ගණිතයේ පොතේ ඔයගොල්ලෝ ප්‍රශ්න කියලා ලියලා මේ විදිහට වෘත්තයක් අඳින්න. දැන් මම මෙතනින් ලක්ෂ කිහිපයක් අඳිනවා එක එක තැන් වලින් හරිද සාමාන්‍යයෙන් අපි ලක්ෂ අඳිනකොට ලක්ෂ කියන්නේ මොනවද තිතක් කියන එකනේ ලක්ෂ අඳිනකොට මෙන්න මෙහෙම භාවිතා කරන්න පුළුවන් තමන්ට කැමති නම් කතර ලකුණ භාවිතා කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙම තිතක් හරි ඩොට් එකක් භාවිතා කරන්න පුළුවන් ඉතින් මේ ඩොට් එක ඇඳනම සමහරට පේන්නේ නැති වෙන්නත් පුළුවන් නේද අපි ගොඩක් වෙලාවට මේ කතර තමයි භාවිතා කරන්නේ තමන්ට කැමැත්තක් හරි ඕනනම් තිතක් භාවිතා කරන්නත් පුළුවන් පේන විදියට එහෙම නැත්නම් කතර ලකුණ භාවිතා කරන්නත් පුළුවන් හරි දැන් මම මෙන්න මේකේ ලක්ෂ කිහිපයක් මාක් කරනවා ඔයගොල්ලෝ කැමති තැනකින් මාක් කරන්න මම මේ අඳින විදියට මාක් කරගන්න පුළුවන් පොඩ්ඩක් බලන්න සර් ලියා ගන්නද හරි දැන් මේක හරියටම මෙතන ඕනේ නැහැ මේ විදියට නේද ඔගොන් පේනවනේ මොකද්ද මම මේ කරේ කියලා නේද හරි මම මේවට නම් ටිකක් දෙනවා දැන් ඕගොල්ලන්ට නම් තියෙනවනේ නේ ප්‍රමුදිත තුහිනි නේද ඕමික අබිරු මාලින්දි රාමිරු නේද ඔහොම නම් තියෙනවා ඉතින් මේ ලක්ෂ වලටත් නම් තියෙනවා ලක්ෂ වලට අපිට කියන්න බෑ ඉතින් ප්‍රමුදිත තුහිනි කියලා හරිද අපි ඒ ලක්ෂ වලට නම් කියනවා A B C D කියලා හරි ඒගොල්ලන්ගේ නම් මේවා තමයි ඔන්න මෙයා A මෙයා B මෙයා C කරගන්නද ඔව් මේක ඇඳ ගන්න මම එක එක්කෙනාට නම් දෙකක් දීලා නේද හරි ඔන්න ඔහොම ලක්ෂ ටිකක් දාන්න ලක්ෂ තියෙනවා 1 2 3 4 5 6 7 8 9ක් ඇඳලා තියෙනවා හරි මම ලක්ෂ 9ක් ඇඳලා තියෙනවා and this හරි දැන් ඔන්න ප්‍රශ්න ටිකක් දෙනවා සර් ඔව්
අර ප්‍රශ්න කියලා අර ඒක ඉස්සරහින් කතරයක් ගාලා තියෙන එකේ උඩින් මොකද්ද ලියලා තින්නේ H H අකුර ඒ කියන්නේ එතන ලක්ෂයක් තියෙනවා H කියලා හරි මේ කතරේ වලින් මම මොනවද මාක් කරලා තියෙන ලක්ෂ හරි ඒවට අපි කියන්නේ ලක්ෂ කියලා හැමෝටම පේනවද මේ තුන්වෙනි එක ලියලා තියෙන එක පේනවනේ නේද ස්ක්‍රීන් එකේ තුන්වෙනි එක ලියලා තියෙන මොකද්ද පුළුවන් නේ කියවන්න නේද වෘතය ඔව් සර් පිටත පිහිටි ලක්ෂ ලියන්න පුළුවන්ද තේරුම් ගන්න මේ ප්‍රශ්නය වෘතය මත කියන්නේ කොහෙද මෙන්න මේ වක්‍ර රේඛාව උඩ හරි වෘතය මත කියන්නේ කොහෙද මේ වක්‍ර රේඛාව උඩ කළු පාටින් පේන්නේ අන්න ඒක තමයි මත කියන්නේ හරිද ඇතුළත කියන්නේ මෙන්න මේ කළු රේඛාවෙන් වෘතය ඇතුළු පැත්ත මෙන්න මෙහි පිටත කියන්නේ මේ කළු රේඛාවෙන් එළිය හරි එහෙනම් හිතලා බලන්න මොනවද මේවට අදාළ වෙන ලක්ෂ ටික කියලා සර් ඉවරයි ඉවරයි සර් ඔව් ඔක ලියන්න ඕනද ඔව් මේ ටික ලියන්න හරි සර් මේ ප්‍රශ්න තුන ලියන්න වෘතය ඇඳලා මේ ලක්ෂ ටික ලකුණු කරලා මේ ප්‍රශ්න තුන ලියලා ඒවට උත්තර තුනක් ලියන්න සර් උත්තර ටිකක් ලිව්වා. හරි හොඳයි. අපි බලමු එනන් නේද? හරිද කියලා. බලමු මොනවද උත්තර ටික කියලා වෘතය මත පිහිටි ලක්ෂ ලියන්න ලක්ෂ කීයක් තියෙනවද වෘතය මත 3යි 3යි
හරි මොනවාද ලක්ෂ තුනේ නම් කියන්න මට I C E I F S I F C I S S හරි බලමුකෝ සයිසි ඔව් I තියෙනව නේද තව මොනවද තියෙන්නේ F තියෙනවා C තියෙනවා හරි එහෙනම් මොනවද ඔයගොල්ලන්ගේ උත්තර වෙන්න ඕන I කමා C කමා F ස ඔව් ස ඔය පිළිවෙලම තියෙන්න ඕනේද නෑ 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 මාරුණාට කමන්නේ හරි දැන් ඔයගොල්ලෝ තුන්දෙනෙක් බස් එක යනවා එතකොට පිළිවෙලටම ලියන්න ඕනද නෑනේ නේද ගැටලුවක් නෑ මාරුණාට හරි නම් ටික මාරුණාට ගැටලුවක් නෑ හරි ඊළඟට යනවා අපි වෘත්තයේ ඇතුළත පිහිටි ලක්ෂ ලියන්න ඇතුළත ලක්ෂ කීයක් තියෙනවද ඇතුළත තුනක් තුනයි මොනවාද තුන B E D ආ B D E B තියෙනවා B තියෙනවා E තියෙනවා හරි වෘතය පිටත පිහිටි ලක්ෂ මොනවාද කීයක් තියෙනවද තුනක් තියෙනවා නේද මොනවාද තුන A H G ආ A තියෙනවා H තියෙනවා G තියෙනවා A G H හරිනේ ඔන්න එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා වෘත්තය මත කියන්නේ කොහෙද වෘත්තය පිටත කියන්නේ කොහෙද වෘත්තය ඇතුළත කියන්නේ කොහෙද කියලා හරි දැන් මට කියන්න මේ වෙනකොට ඔයගොල්ලෝ වෘත්ත ගැන මොනවද දන්නේ කියලා මොකොත්ම නැද්ද මොනවද දන්නේ ඕනම තැනක නේද අපි පරිසරය දිහා බැලුවට පස්සේ ඔයගොල්ලෝ වටපිටාව බැලුවට පස්සේ වෘත්තාකාර වස්තු වෘත්තාකාර හැඩතල තියෙන වස්තුන් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම වෘත්තේ ප්‍රධාන කොටස් තුනක් ඔයගොල්ලෝ දැන් දන්නවා මොනවද ප්‍රධාන කොටස් තුන හරි මැද තියෙන ලක්ෂයට කියනවා කේන්ද්‍රය කියලා හරිද කේන්ද්‍රය ඉඳලා දැන් ඔන්න මත කියන එක දන්නවනේ ඔයගොල්ලෝ මම මත භාවිතා කරන්නම් කේන්ද්‍රයේ ඉඳලා වෘත්තය මත පිහිටි ලක්ෂයකට අඳින රේඛාවට කියනවා අරය කියලා හරිද වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන කේන්ද්‍රය හරහා යන රේඛාවට කියනවා විස්කම්භය කියලා හරිද ඊළඟට දැන් දන්නවා තව දෙයක් වෘත්තය මත කියන්නේ කොහෙද වෘත්තය පිටත කියන්නේ කොහෙද වෘත්තය ඇතුළත කියන්නේ කොහෙද කියලා හරිද හරි ඔය ටික පැහැදිලිද හැමෝටම ගැටලු තියෙනවද නැහැ සර් ගැටලු නැහැ සර් හොඳයි දැන් අපි යන්නේ ඔය වෘත්ත භාවිතා කරලා වෘත්ත රටා ටිකක් අඳින්න පොඩි පොඩි මොස්තර ටිකක් අඳින්න තමයි යන්නේ මේකට කවකටු තියෙනව නම් ලේසි නැත්නම් ගැටලුවක් නැහැ ඔයගොල්ලෝ තියෙන එකකින් අඳින්න පුළුවන් හරි කවකටු නැහැ කියලා ගැටලුවක් නැහැ තියෙන මොකකින් හරි අඳින්න පුළුවන් මේක මම හෝම්වර්ක් එකක් විදියට දෙන්නේ හරිද අපේ ගණිතය පන්තියේ තියෙන්නේ කවදද ඉරිදාටනේ අද කවදද ඉරිදා ආයෙත් තියෙන්නේ කවදද ලබන ඉරිදා හරිද ඔව් ලබන ඉරිදා තියෙනවා එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මම මේ දෙන හෝම්වර්ක් එක හරිද ඉරිදා එවන්න එපා අඩු ගානේ සිකුරාදාව සිකුරාදා කියන්නේ කවදද 25 හරිද 2022 2යි 25 එදාට හෝ ඊට පෙර අද උනත් කමන්නේ හරිද එදාට හෝ ඊට පෙර දැන් මම එකක් ඇඳලා පෙන්නනවා ඔයගොල්ලන්ට තමන්ට කැමති මෝස්තර පහක් වෘත විතරක් භාවිතා කරලා තමන්ට කැමති මෝස්තර පහක් ඇඳලා එවන්න ඕන සර් ඔව් පෑනින් ඇඳලා කමන්නේ නැද්ද පෑනින් නෙමෙයි පැන්සලේ
පාට කරාට නැල්ලලා ඔයගොල්ලන්ට වර්ණ භාවිතා කරලා පාට කරන්න පුළුවන් හරි සර් බලමු ඔව් සර් මොන නම්බරයකටද එවන්න ඕන මේ නම්බරයකට එවන්න ඔයගොල්ලන්ගේ group admin නම්බරයකට එවන්න 58 92 905 अरे अभी बल मुलाबन सत्यी मे दवस मत गति पेर मोन देवोन वृत्त वितरा भावता मोस्तर पहा अरे उगलंग पोते मकुआ होम वर्क अनीत अभी करना सख अंटली अनेक होम वर्क करना पोते अंदी अरे अंदला फोन तीयन अभी कैमरे का तीयन फोटो मे नंबर व्हाट्सएप कर अभी बल लभन सती बल लभन सती निर्माण तैगद अरे हों मेक तोर मोपिक आगे तो हों मेक अरे मंग उतराटिक मम कवकटे अंदी कवकट नाट के अक्ने अंदी पुलवांग हरिद ओन अंदी पुलवांग किसी प्रश्न अक्ने इक पेन अने मम्मी इंदल तीन स्क्रीन की पेन अने अभी हेमण बल मुखदरद मम कवकट भाविता अंदना कवकट निका ओन हासीिया वीधुर्वा अरे ओने का भाविता अंदिंद अवश्य कवकट गण कवकट पेटीम गण कवकट वितरक मंगता रुपया एक सी पन अकटे इवे मुदल गण पुलवा तीयनवा अरे उन्नमे कवकट गतमा अरे दट उ अरगे मट चित्र हरी मन रटा टीका मोस्तर टीका कदम बल्ला अंदर मोस्तर अरे तमंट कमी तमंट इतना मोस्तर या कंदी पुलवांग मे वे मोस्तर या कंदी पुड मे कद बला उन्नते कंद पुड विशाल अंदम्मा उन्न वृत्त कंद ఎందల్లా మే కవకటు వెన మే వృత్తే మత పిహిడి లక్ష్యక తీయనవ హరి మా వెన పాటకు గన్నం పొడ్డ అరగెన మెతనిన్ తీయలా మెన్న మెహిమ ఆయమత్ అందినవ హరిద ఈలంగట మెన్న మే కపెన తన తీయనవని అన్న ఎతనిన్ తీయలా నవతత్ మేక మమ ఆయమత్ మే విదియట వృత్తయక్ అందినవ ఆయమత్ మేక అరగెన మే కపున తనక తీయలా नैवता हेम वृत्तयांदीन आयत्मेक कपुन तनक तीयला नैवता हेम वृत्तयांदीन ओहो ओण्डीन गोल्लो मेक मून कमकने कमंट कमती रटाटिक गुडनगा पुलवा मोस्तर अरे हरिद तेरना
ඔය විදිහට එක එක මොස්තර අඳින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය මම ඇඳ එකක් විතරයි. ඕගොල්ලන්ට පුළුවන් ගොඩාක් මොස්තර අඳින්න නේද? බුදු රැස් වලලු නේද? ඕන දෙයක් අඳින්න පුළුවන්. එක එක පාට දාලා. ඊට පස්සේ අර ස්ප්‍රින්ග් තියෙන ස්ප්‍රින්ග් දැකලා තියෙනවනේ නේ? ඒ වගේ වඳින්න පුළුවන්. හරි දෙක එක තමන්ට හිතෙන මොස්තර ටිකක් අඳින්න. වෘත විතරයි හොඳේ ගන්නේ. මෙහෙම ඕනනම් තව ඕගොල්ලන්ට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක්. නේද මිකි මවුස් ලඳිත හැකි මට මෙතන අඳින්න බෑ මේවා කවකටුව මට මෙච්චරයි පොඩි කරන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට ඕන තරම් පොඩි කරන්න පුළුවන් මේකනේ කන් දෙක ඇඳ නහයත් ඇඳ වෘතවලි නේද ඕන විදිහකට අඳින්න පුළුවන් මේවා හරි එහෙනම් පැහැදිලිනි කරන්න ඕන වැඩේ නේද ඔන්න හෝම්වර්ක් එකක් ඔය ටික කරලා ඉවන්න ඕන තව දෙනවා හෝම්වර්ක් බය වෙන්න එපා තව දෙනවා හරිද හරි ඔන්න එක හෝම්වර්ක් එකක් තමයි ලස්සන මොස්තර පහක් ඇඳලා එවන්න නිකන් බේරෙන්න අඳින්න එපා රවුම් දෙක තුනක් ඇඳලා එවන්න ඕනද ලස්සන එකක් එවන්න ඕන අපි බලමු ලබන සතියේදී කවුද හොඳටම ඇඳලා එවන්නේ කියලා පාට කරන්න හරි එක එක වර්ණ භාවිතා කළා අබිරු කවකටුවෙන්ද අඳින්නේ? කවකටුවෙන් නේද? ඔව් කවකටුව භාවිතා කරනකොට අත් දෙකම භාවිතා කරන්නේ නැහැ හොඳේ. දැම්මම පුරුදු වෙන්න ඕන ඕවා. හරිද? අත් දෙකෙන් කරකවන්නේ නැහැ. කොහොමද කරන්නේ? එක අතකින්. හරි? එක අතකින් අල්ලගෙන මෙහෙම කරකවන්න. හරි? මේක හොඳට මේ තුඩ හොඳට පොතට සවි වෙන විදියට තියලා එක අතකින් කරකවන්න. මෙහෙම අත් දෙකෙන්ම කරකවන්නේ නැහැ අපි මේ. හරි? මෙතනින් අල්ලන්නේ මෙතනින් අල්ලලා මෙහෙම කරකවන්න. සදායකක් අඳින්නද? ඔව් දැන් ඕනනම් කැමති නැ එකක් අඳින්න ඉක්මනට. තමන්ට කැමති එකක් අඳින්න. පාට කරන ඒවා පස්සේ කරමු. දැනට අපි එකක් අඳිමු නේද? මොකක් හරි. එතකොට ඒක සම්පූර්ණයි. ඔගලොන්ගේ පෙළ පොතේ තියෙනවා එක එක ඩිසයින් ටිකක් මේ පේනවද දැන් මං ඇඳපු එකක් තියෙනවා මෙතනනේ මේ තියෙන්නේ මලක් මල් මොස්තරය නේද දැන් ඔගොඩ පාට භාවිතා කරාම නේද ලස්සනට මේක හදා ගන්න පුළුවන්කම තියෙනවා හරි මේ වගේ අර රැස් වලල්ලක් වගේ එක එක පාට දාලා හරිද මේ වගේ එක එක මොස්තර හදන්න පුළුවන්
හරිද දැන් ඇඳලා ඉවරයි ඉන්නවද මෝස්තරයක් නිර්මාණය කරලා ඉවරයි ඉන්නවද පාව නැද්ද දැන් මේක කවකටුව නැති වුණා කියලා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හරි ඔයගොල්ලන්ට කැමති වෘත්තාකාර හැඩ හැඩතලයක් තියෙන වස්තුවක් අරගෙන ඒක භාවිතා කරලා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ ටිකක් අර කවකටුවට වඩා පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන නේද වෘත්තයේ මැදේම හොයාගන්න අමාරු වෙන එකේදී ගැටලුවක් නැහැ කරන්න පුළුවන් होंमवर्क दूर मलिंद हर हरिनाट संपूर्ण करो हरिद मंग सती बलना कौद होती हेमोम संपूर्ण करवरा रामीरु संपूर्ण करोपाध्याल मलपति वगैरह दवस संपूर्ण अरे मंकी दवस हेमोम अभी इलग दवस की बलमू मना हरिद ඔන්න තව හෝම් වර්ක් එකක් දෙනවා ඔයගොල්ලන්ගේ පොත. අච්ච පොත තියෙනවද හැමෝම ගාව නැද්ද? නැති අය ඉන්නවද? තියෙනවා සර්. තියෙනවා. තියෙනවා සර්. නැති අය ඉන්නවද කියලා මම PDF එකේ වන්නම් ඔයගොල්ලන්ගේ WhatsApp group එකට. නැති අය ඉන්නවද? නැහැ සර්. හරි මම එහෙනම් එවන්නම් PDF එක. හරි අච්ච පොතේ. ඒක බලාගෙන ඒකෙන් කරන්න පුළුවන් ප්‍රශ්න ටික. හරි මෙන්න මේ අභ්‍යාසය මාක් කරගන්න පොතක ලියලා තියාගන්න. मेव कन्नकोटे प्रश्न लिया वर्ष ने हरिद इकाई दशम देख अभ्यास होंम वर्क ප්‍රශ්නාංක එක කියලා දාලා මේක කරන්න තියෙන ටික හොඳට කියවලා ඒ විදියට කරන්න. ප්‍රශ්න ලියලා ඉන්න ඕනේ නැහැ ආයේ. හරි මෙතන කියන්නේ මේ අංක ලියන්න කියලා නේ නේද මොනවද?
එතකොට මේ රෝමාංක එක හරිනම් රෝමාංක එක කියලා ලියන්න. හරි එහෙම ඒ ටික අදාළව තෝරලා ලියන්න. හරි. එහෙනම් ඔන්න හෝම්වර්ක් එකේ එක එකක් තියෙනවා. වෘත ටික අර රටා ටික ඇඳලා එවන්නත් ඕන. මොස්තර ටිකක් ඇඳලා එවන්නත් ඕන. මේ අභ්‍යාසය නම් එවි නැතුණාට කමන්නේ ඒක මම ඊළඟ සතියේදී ඔයගොල්ලන්ගේ පන්තියේදී කතා කරන්නම් ඒ ටික. මොස්තර ටික ඇඳලා එවන්න. හරි මේ ටික කරලා තියන්න. හරිද? හරි. දැන් මට කියන්න මේ වෘත පාඩම තේරුණාද ඔයගොල්ලන්ට ගැටලු තියෙනවද? තේරුණා සර්. තේරුණා. प्रश्न එතකොට ස්ථානියාගේ මං ටියුට් එකක් කෙවලා ඇති ඒ ටියුට් එකේ තියෙන ප්‍රශ්න කරන්න කියලා කිව්වා. හරි බලමු එහෙනම් ඒ ටිකේ කරපු අයගේ කොහොමද කියලා හැමෝම කරන්න ඕන ඊළඟ දවසේදී මම බලනවා හැමෝම කරලාද කියලා. මුලින්ම තියනවා මෙන්න මේ වගුවක් දීලා හිස්තැන් පුරවන්න කියලා. හරිද? වගුවක් දීලා හිස්තැන් පුරවන්න කියලා දිනනවා. දැන් මේක කරපු අය රතු පෑනක් අරගෙන ඔගලන්ගේ උත්තර ටික චෙක් කර ගන්න පුළුවන්. හරිද? රතු පෑනක් ගන්න උත්තර ටික චෙක් කර ගන්න. හරි. පළවෙනි එක නම් කරලා තියෙනවානේ 85 කියන එක නේද? මම 39 කියන සංඛ්‍යාව ගන්නම්. 39 ඉලක්කම 9. හරිද? එකස්තරේ ඉලක්කම 9. 9 කියන්නේ මේ අන්තිම ඉලක්කමනේ. අපි අන්තිම ඉලක්කමට කියනවා මොනවා කියලාද? එකස්තරේ කියලා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? එකස්ථානය. ඕගොල්ලෝගේ උත්තරේ වෙන්න ඕනේ එකස්ථානය මෙතනට. දැන් බලන්නකෝ 1ව 9ක් තියෙනවා. 1ව 9කින් කීයක්ද නිරූපණය වෙන්නේ? 9යි. හරිද? 1ව 9කින් 9ක් තමයි නිරූපණය වෙන්නේ. ඊළඟට තිබෙනවා ඇති ඊළඟ සංඛ්‍යාව 15. 15 ඉලක්කම 1 කියලා දෙන්නේ. 1 කියන්නේ මොකද්ද? එක ස්ථානය නෙවෙයි. ඊට ඉස්සරහින් තියෙන ඒවා. ඒ කියන්නේ 10ව. 10ව අපි මොන ස්ථානය කියලාද කියන්නේ? දස ස්ථානය. දසස්ථානය දැන් බලන්නකො 10ව එකක් තියෙනවා 10ව එකක් තියෙනවා නම් ඒකෙන් කීයක්ද නිරූපණය වෙන්නේ 10ක් හරි ඊළඟ සංඛ්‍යාව 43 43 ඉලක්කම දීලා නැහැ හැබැයි ස්ථානය අර මොකද්ද කියලා ස්ථාන නාමය දීලා තියෙනවා එක ස්ථානය බලන්න එක ස්ථානයේ තියෙන ඉලක්කම මොකද්ද මේකේ 3 නේද 3 1ව 3ක් කීයද 3යි 3මයි 1ව 3ක් 3යි 52 ඉලක්කම 2 2 කියන්නේ මොන ස්ථානයද එක ස්ථානය ආ බලන්නකෝ 1ව 2ක් එකේව දෙකක් කීයද දෙකයි එකේව දෙකක් කීයද දෙකයි නේද හරි ඊළඟට බලන්න 70 ඉලක්කම දීලත් නැහැ ස්ථානියගේ දීලත් නැහැ ඒ ඉලක්කමින් නිරූපණය වන අගය දීලා තියෙනවා 70 කියලා මට කියන්නේ 70ක් නිරූපණය වෙන්නේ මොන ඉලක්කමෙන්ද 7 7 ආ එහෙනම් ඉලක්කම මොකද්ද 7 ස්ථානියගේ මොකද්ද දස ස්ථානය දස ස්ථානය හරි 10 කියන ස්ථානෙට කියන අපි දස ස්ථානය කියලා 19 එක ස්ථානය තමයි ස්ථානය
එනම් බලන්න එක ස්ථානයේ තියෙන්නේ කීයද ඉලක්කම 9 එකේව 9ක් 9යි නේද එකේව 9ක් 9යි 81 ඉලක්කම 1 මොකද්ද ස්ථානය එක ස්ථාන එක ස්ථානයනේ එකේව එකයි එකේව එකකින් කියද නිරූපණය වෙන්නේ එකයි 59 නිරූපණය වන අගය 9යි 9 කියන්නේ මේකෙන්නේ නිරූපණය වෙන්නේ නේද එහෙනම් ඉලක්කම කියද 9යි ස්ථානය මොකද්ද එක ස්ථානය इलाकम हय मुखद हय किया दशस्थान दशस्थान दहएव हयानी की हेटाई अंतिम हेतक स्थान दशस्थान दशस्थान तीन इलाकम हत दहएव हतक हेत्व හරිද එහෙනම් ඔන්න අපි එක ප්‍රශ්නයක් මේ වෙනකොට අවසන් කරා මේ ටියුට් එකේ තියෙන නේද හරි පැහැදිලි නේද ඒකත් ගැටලු තියෙනවද නෑ සර් තේරෙනවා